සුබ දවසක් සියලුම දෙනාට අපි අද කතා කරන්න යන්නේ සම්භාවිතාව පාඩමේ ගැටලු අපි මුලින් සම්භාවිතාව පාඩම කතා කළා ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් එතකොට සම්භාවිතාව කියන විභාගයට අනිවාර්යයෙන්ම එනවා සාමාන්‍යයෙන් ඕනම විභාගයකට සම්භාවිතාවෙන් ගණන් දෙකක් තුනක් එනවා එහෙනම් අද අපි ගණන් ටික බලමු මොනවද කියලා සම්භාවිතාව කියන්නේ ලකුණු ලබා ගන්න ලේසිම ක්‍රමයක් හැම ගණනකටම අනිවාර්යයෙන්ම ලකුණු ගත හැකි මේ සම්භාවිතාව හදන්න තියෙන්නේ ගොඩි ගොඩක්ම හිතලා හිතින්මයි හදන්න තියෙන්නේ ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන් ලකුණු ටික ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ පාඩම දැනගන්න ඕනේ හරි එහෙනම් අද ගැටලු ටිකට අපි යන් එක්තරා භාජනයක කහ රතු නිල් දම් රෝස ලෙස පාට යෙදූ එක සමාන ධාතු කැට ඇත්තේ පහත ලෙසය කහ පහක් තියනවලු රතු හයක් තියනවලු නිල් හතක් තියනවලු දම් 8ක් තියනවලු රෝස 9ක් තියනවලු පළවෙනි ප්‍රශ්න විදියට අපෙන් අහනවා රතු ධාතු කැට තුනක් ලැබීමට අවම වශයෙන් ගත යුතු ධාතු කැට ගණන කීයද රතු ධාතු කැට තුනක් ලැබීමට අවම වශයෙන් ගත යුතු ධාතු කැට ගණන කීයද හරි මේකෙන් අපි අහන්නේ රතු ධාතු කැට තුනක් ගන්න කියලා අපි එදා පාඩමේ කතා කළා අපිට ඕනේ දේ එන්නෙම නැහැ වැදගත්ම දේ තමයි අපිට අවශ්‍ය දේ නෙමෙයි ඉන්නේ අනිත් ඒවා වෙනේව ඇවිල්ලා එන්නම එකක් නැති වුණොත් තමයි අපිට ඕන දේ එන්නේ. හරි. ඒ සිද්ධාන්තය මතක තියාගෙන අපි මේ ගාන හදමු. රතු ධාතු කැට තුනක් ලැබීමට අවම වශයෙන් ගත යුතු ධාතු කැට ගණන කීයද? හරි. එහෙනම් රතු එන්නෙම නැහැ. එහෙනම් අනිත් එක නෙන්නේ. ඒතකොට කහ පහක් තියෙනවා, නිල් හතක් තියෙනවා, දම් නවයක් තියෙනවා, රෝස නවයක් තියෙනවා. දම් 8යි තියෙන්නේ. එතකොට ඒ ටික එකතුව 29යි. ඊට පස්සේ ඉතුරුලා දෙන රතු විතරයි. දැන් රතු තුනක් ගත්තාම රතු ධාතු කැට තුනක් එනවා. එතකොට ඔක්කොම ධාතු කැට 29යි 3යි 32ක් ගන්න ඕනේ රතු ධාතු කැට තුනක් එන්න. දෙවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා. නිල් නොවන වෙනත් ඕනෑම පාටකින් එකම පාට ධාතු කැට දෙකක් ලැබීමට අවම වශයෙන් ධාතු කැට කීයක් ගත යුතුද? නිල් නොවන වෙනත් ඕනෑම පාටකින්. එහෙනම් නිල්මයි එන්නේ. අපිට ඕන දේ එන්නෙම නැහැනේ. වෙනත් ඕනෑම පාටකින් ඉන්නේ දෙකක් අහන්නේ. එන් නිල්මයි. එහෙනම් නිල් හතක් තියෙනවා. ඊට පස්සේ අනිත් වගේ එක ගාන එන්නේ මොකද දෙක ගාන නිල්න්නේ එහෙනම් එන්නේ එක ගානේ එතකොට කහ එකයි රතු එකයි දම් එකයි රෝස් එකයි නිල් හතයි ඔක්කොම 11යි දැන් තියෙන්නේ නිල් හැර විතර ඕනේ මේවා එතකොට තව එකක් ආවොත් අනිවාර්යයෙන්ම එකම පාටින් දෙකක් හැදෙනවා එහෙනම් 11යි 1යි 12යි හරි ඊළඟ ප්‍රශ්නය අපෙන් අහනවා නිල් හා දම් නොවන වෙනත් ඕනෑම පාටකින් එකම පාට ධාතු කැට දෙකක් ලබා ගැනීමට අවම වශයෙන් ධාතු කැට කීයක් ගත යුතුද නිල් හා දම් නොවන වෙන පාටකින් දෙකක් ගන්න හරි එහෙනම් එන්නෙම නිලුයි දමුයි ඇයි අපිට ඕන වෙන පාටක්නේ නිල් හතක් තියෙනවා දම් අටක් තියෙනවා ඉතිරි පාට තුනුනුත් එන්න එක ගානේ දෙකක් ආවොත් හැදෙනවනේ එතකොට එක ගානේ ආපුවාම ඒක එකතු වෙනවා නිල් හතයි දම් අටයි අනිත් වයි එකේ තුනක් තියෙනවා ඔක්කොම 18යි ඊට පස්සේ එන බෝලේ මොකක් ආවත් නිල් දම් හැර වෙනත් පාටකින් දෙකක් හැදෙනවා. එහෙනම් උත්තරය 19යි. ඊළඟ ප්‍රශ්නය අපෙන් අහනවා ඕනෑම එකම පාටකින් ධාතු කැට දෙකක් ලැබීමට අවම වශයෙන් කැට කීයක් ඉවතට ගත යුතුද? ඕනෑම එකම පාටකින්. ඕනෑම එකම පාටකින් කියන්නේ පාට පහයිනේ තියෙන්නේ. දෙකක් නේ ගන්න ඕනේ. එහෙනම් පාට පහෙම ඉස්සල්ලාම එක ගානෙන්නේ. දැන් 6 වෙනියට ගන්න එක මොන පාටින් ආවත් කලින් එකක් ඇවිල්ලා තියෙන නිසා දෙකක් හැදෙනවා. එහෙනම් උත්තරය 6යි. අපි යන් තවත් ගානකට. ලාච්චුවක කහ රතු නිල් දම් රෝස පැහැති බෝල පිළිවෙලින් 4 5 10 12 8 ලෙස ඇත. කළුවර නිසා පාට හඳුනාගත නොහැක. පළවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා රතු බෝල තුනක් ලැබීමට අවම වශයෙන් බෝල කීයක් ඉවතට ගත යුතුද? හරි. මේකේ මුලින්ම අපිට කියන්නේ මෙන්න මෙහෙම තියෙන පාට කහ 4යි රතු 5යි නිල් 10යි දම් 12යි රෝස 8යි. අපෙන් අහන්නේ රතු බෝල තුනක් ලැබීමට අවම වශයෙන් බෝල කීයක් ඉවතට ගත යුතුද? රතු බෝල අවශ්‍ය නම් අපිට එන්නෙම අනිත් ඒවා. එහෙනම් රතු හැර ඉතුරුව මොනවද? කහ 4යි නිල් 10යි දම් 12යි රෝස 8යි. ඒ ටික එකතුව 34යි. දැන් ඉතුරුලා තියෙන රතු විතරයි. එහෙනම් දැන් ගන්න තුන අනිවාර්යයෙන්ම රතු තුනක්. එහෙනම් 34යි 3යි 37යි. ඊළඟ ප්‍රශ්නේ රෝස බෝල පහක් ලැබීමට අවම වශයෙන් බෝල කීයක් ඉවතට ගත යුතුද?
රෝස බෝල පහක් ගන්න. එහෙනම් රෝස එන්නෙම නැහැ. එන්නේ අනිත් පාටවල්. කහ 4යි රතු 5යි නිල් 10යි දම් 12යි. එකතුව 31යි. දැන් තියෙන රෝස බෝල විතරයි. ඒකෙන් පහක් ගත්තාම 31යි 5යි 36යි. ඊළඟ ගාන නිල් නොවන ඕනෑම පාටකින් එකම පාට බෝල දෙකක් ලැබීමට අවම වශයෙන් බෝල කීයක් එලියට ගත යුතුද? නිල් නොවන ඕනෑම පාටකින් එකම පාට බෝල දෙකක්. ආ එහෙනම් නිල් නොවන පාට නෙවෙයි. එහෙනම් එන්නෙම නිල්. නිල් 10ක් තියෙනවා. එතකොට වෙන පාටකින් දෙකක් නිල්න්නේ. එහෙනම් දෙක ගාන එන්නෙම නෑ. එන්නෙම එක ගානේ. එහෙනම් නිල් 10යි කහ 1යි රතු 1යි දම් 1යි රෝස 1යි. ඒ ටිකේ එකතුව 14යි. දැන් නිල් ඔක්කොම අරන් ඉවරනේ. එතකොට ඉතිරි ටිකෙන් තව එක බෝලයක් ආපුවාම එකම පාටින් බෝල දෙකක් හැදෙනවා. එහෙනම් උත්තරය 14 1යි 15යි. ඊළඟ ගාන ඕනෑම එකම පාටකින් බෝල දෙකක් ලැබීමට අවම වශයෙන් බෝල කීයක් ඉවතට ගත යුතුද? ඕනෑම එකම පාටකින් බෝල දෙකක් ලැබීමට ඕනෑම එකම පාටකින්. හරි. දැන් මුලිනුත් මේ වගේ එකක් හදුවානේ. එහෙනම් හැම එකෙම බෝල දෙකක්නේ. ආවොත් එකකින් හරි බෝල දෙකක් ආවොත් මේ ගාන කියන දේට උත්තරය ඇවිල්ලා. හැබැයි අපිට එන්නෙම නෑ මේ විදියට. එහෙනම් ඉන්නේ අපිට හැම පාටකින්ම එක ගාන. එහෙනම් පාට වර්ග පහක් තියෙනවා. එක ගාන එනවා පහයි. ඊළඟට එන බෝලේ මොකෙන් ආවත් බෝල වර්ග දෙකක් හැදෙනවා එකම පාටකින්. එහෙනම් උත්තරය 6යි. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මේක ටිකක් අවධානයෙන් බලන්න මේ ප්‍රශ්නේ. මේකේ අවසානට ගානක් දානවා. මේකේ උත්තරේ ඔකට කමෙන්ට් එකේ දාගෙන යන්න. ඔබගේ නිවසේ කළුවර කාමරයක පාට පහකින් සපත්තු ජෝඩු 25ක් ඇත. ඔබගේ නිවසේ කළුවර කාමරයක පාට පහකින් සපත්තු ජෝඩු 25ක් ඇත. අසරණ මිනිසෙක් සපත්තු ජෝඩුවක් ඉල්ලා ඔබගේ නිවසට පැමිණේ. ඔයාගේ ගෙදර තියනවලු කළුවර කාමරයක සපත්තු ජෝඩු 25ක්. පාට පහකින්. එතකොට අසරණ මිනිහෙක් සපත්තු ජෝඩුවක් ඉල්ලන් ඔයාගේ ගෙදරට එනවා. අපි බලමු මොනවද අහන්නේ කියලා. එකම පාටින් සපත්තු ජෝඩුවක් ඔහුට දීමට පිටතට ගත යුතු සපත්තු ප්‍රමාණය කීයද? අපි දැනගන්න ඕනේ මේකේ පාට පහකින් ජෝඩු 25ක් තියෙනවා නම් එක පාටකින් සපත්තු කීයද? 10යි තියෙන්නේ. ඇයි? ජෝඩුවකට සපත්තු 2යි. එතකොට ඔක්කොම සපත්තු කීයද? 50යි. හරි. අපෙන් අහන්නේ එකම පාටින් සපත්තු ජෝඩුවක් ඔහුට දීමට පිටතට ගත යුතු සපත්තු ප්‍රමාණය කීයද? එකම පාටින්නේ දෙන්නේ. දැන් මේ වගේ හේකෙදී දකුණු කකුල් වම් කකුල් කියලා වෙන් කරන්න වෙනවා. මොකද වම් කකුලේ සපත්තුව දකුණු කකුලට දාන්න බෑනේ. ඒකත් අවධානයට තියාගන්න. හොඳේ. ඒවා සාමාන්‍ය දෙනීම. එතකොට අපි බලමු එකම පාටින් දෙයක් ගන්න. මේකේ වම් කකුල් 25යි දකුණු කකුල් 25ක් තියෙනවා. එහෙනම් වම් කකුල් 25ම ඉස්සෙල්ලා ගන්න ඕනේ. එතකොට එකම පාටින් ජෝඩුවක් එන්නේ නැහැනේ. දැන් තියෙන දකුණු කකුල් 25ක්. එතකොට දකුණු කකුල් 25න් ඕනම සපත්තුවක් ආවොත් ඕන පාටකින් ඕන සපත්තුවක් ආවොත් ඒකට හරියන වම් කකුල දැන් ඇවිල්ලා තියෙන අර 25යි. එහෙනම් 25යි 1යි 26යි. දෙවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා රතු පාට සපත්තු ජෝඩුවක් දීමට අවශ්‍ය නම් පිටතට ගත යුතු සපත්තු ප්‍රමාණය කීයද? රතු පාට සපත්තු ජෝඩුවක් තමයි දෙන්න ඕනේ. එහෙනම් අපිට රතු පාට ඉන්නෙම නැහැ. රතු හැර ඉතිරිව කීයක් තියෙනවද? ඉතිරිව 40යිනේ තියෙන්නේ. දැන් 50යි නම් එක පාටකින් තියෙන 10යිනේ. ජෝඩු 5යි. එහෙනම් රතු හැර තියෙනවා 40ක්. එතකොට ඒ 40ම ගන්නවා. දැන් රතු ජෝඩු දැන් තියෙන්නේ රතු 10 විතරයි. අර 40 ගත්තාම රතු 10 විතරයි. හැබැයි ඒකෙත් අපිට ඕන විදියට එන්නෙම නැහනේ. එහෙනම් අපි ගමු ඊළඟට එන්නේ වම් කකුල් කියලා හිතමු. දකුණු කකුල් කියලා හිතන්නත් පුළුවන්. අපි හිතමු වම් කකුල්මයි එන්නේ. ඒ වගේ එන්න පුළුවන් 5යි. දැන් තියෙන දකුණු කකුල් විතරයි රතු කකුල්. රතු සපත්තු. එහෙනම් දැන් රතු සපත්තුවක් ආවොත් අනිවාර්යයෙන්ම රතු සපත්තු ජෝඩුවක් හැදෙනවා. එතකොට 40යි 5යි 45 1යි 46යි. සපත්තු 46ක් ගත්තාම රතු පාට සපත්තු ජෝඩුවක් දෙන්න පුළුවන්. ඊළඟ ගානට යන්න. සපත්තු ජෝඩු 3ක් මීයන් කා ඇති විට ඔහුට සපත්තු ජෝඩුවක් ලබා දීමට සපත්තු කීයක් එලියට ගත යුතුද? සපත්තු ජෝඩුවක් දැන් මීයෝ කාලලු. මේක චුට්ටක් අවධානයෙන් බලන්න. දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ. සපත්තු ජෝඩු 3ක් මීයෝ කාලා කියද්දී සපත්තු නම් 6ක්. එතකොට ජෝඩුවක් කියන්නේ වම් කකුල් දෙකක්වත් දකුණු කකුල් දෙකක්වත් නෙමෙයි. කකුලට දාන සපත්තු කියන්නේ. හරි. වම් කකුලයි දකුණු කකුලයි තමයි සපත්තු ජෝඩුවක් වෙන්නේ. එහෙනම් මේ ජෝඩු තුනේ සපත්තු හයේ මීයෝ කාපු වගේ අනිවාර්යයෙන්ම වම් කකුල් තුනකුත් කාලා තියෙනවා, දකුණු කකුල් තුනකුත් කාලා තියෙනවා. හරි, දැන් අපි යන් ගානට.
සපත්තු ජෝඩු තුනක් මීයන් කා ඇති විට ඔහුට සපත්තු ජෝඩුවක් ලබා දීමට සපත්තු කීයක් එළියට ගත යුතුද? එහෙනම් මුලින් ගන්න වම් 25. ඔය 25 තියෙනවා වම් කකුල් තුනක් මීයෝ කාලා. ඒක දැන් අරන් ඉවරයි. ඊළඟ 25 තියෙනවා සපත්තු තුනක් මීයෝ කාලා. හරි. එතකොට දකුණු කකුලෙන් තුනක් ගමු. මීයෝ කාපු තුන 25යි මුලින් ගත්තා. දැන් 3යි 28යි. දැන් ගන්න ඕනෙම සපත්තුවක අර ජෝඩුව හැදෙනවා. මොකද කලින් වම් කකුල් අරන් තියෙන නිසා. එතකොට පිළිතුර සපත්තු කීයක් එළියට ගන්න ඕනේ දහනවා. සපත්තු 29ක් එළියට ගන්න ඕනේ. හරි. ඊළඟ ගානට අපි යන්. සපත්තු ජෝඩු 4ක් මීයන් කා ඇති විට ඔහුට රතු පාට සපත්තු ජෝඩුවක් දීමට සපත්තු කීයක් එළියට ගත යුතුද? සපත්තු ජෝඩු 4ක් මීයන් කා ඇති විට ඔහුට රතු පාට සපත්තු ජෝඩුවක් දීමට සපත්තු කීයක් එළියට ගත යුතුද අහනවා. හරි. ඉස්සලා ගන්න වගේමයි ජෝඩු 4යි. හරි. එතකොට වම් කකුල් 4යි, දකුණු කකුල් 4යි. ඉස්සලාම අපි ගන්න ඕනේ වම් කකුල් 25ම ගන්න වෙනවානේ. එතකොටනේ අපිට අවශ්‍ය දේ එන්නෙම නැත්තේ. ඊට පස්සේ රතු හැරුණු දකුණු සපත්තු කීයක් තියෙනවද තව? අපිට රතු ඕනේ, රතු එන්නෙම නැහැ. එහෙනම් රතු හැරුණු දකුණු ඒවා තියෙනවා තව 20ක්. වම් 25යි, රතු හැරුණු දකුණු ඒවයි 45යි. මීයන් කාපු 4යි. හරි. මීයෝ කාපු පාට දීලා නැහැ. නමුත් අපිට අනිවාර්යයෙන්ම ගන්න ඕනේ අපි තෝරගන්න ඕනේ මේකේ. අනිවාර්යයෙන්ම එන්න ඕනේ එක තමයි අපි ගන්න ඕනේ. සම්භාවිතාවේ කියන්නේ 100%ක්ම දීලා තියෙන කෙන ඕන. හරි. මීයන් කාපු 4ත් අපි අයින් කරමු. එතකොට 49යි. එහෙනම් 50 වෙනි සපත්තුව ගත්තට පස්සේ අපිට රතු පාට සපත්තු ජෝඩුවක් ඔහුට දෙන්න පුළුවන්. එහෙනම් පිළිතුර 50යි. හරි. දැන් මං හිතනවා මේක තේරුම් ගන්න නැති කියලා. අපි සම්භාවිතාව ගන්න තවත් ඉස්සරහට හදමු. දැන් ඔයාලා මෙන්න මේ ගාන හදලා කමෙන්ට් එකක් විදිහට දාන්න අපි කියලා හරිද බලමු. ගාන තේරුම් ගත්තද කියලා අපි බලමු. අපි ඉස්සරහට තව ගණන් හදමු. මෙන්න මේ ගානත් දාන්න. රතු හැර වෙනත් ඕනෑම පාටකින් සපත්තු ජෝඩුවක් දීමට සපත්තු කීයක් පිටතට ගත යුතුද? රයිට්. එහෙනම් සුබ දවසක් සියලුම දෙනාට. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.